එවන් මම උපේසක ඔබ ආදරයෙන් පිළිගන්නවා මම චාන්දනී වේරගම. ඉතින් අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සරලම විදිහට බ්‍රා එකක් හදාගන්න විදිහ සහ බ්ලොක් එක හදාගන්න විදිහ මුලින්ම. ඉතින් ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා සරලව බ්ලොක් එකක් හදාගෙන මහගන්න විදිහ කියලා දෙන්න කියලා. මොකද දැන් බ්‍රෙෂියර් බැලුවාම කඩවල වල ලොකු ගාණක් වෙන එක නිසා අපිට ගෙදරට හෝ අඳින්න මේ වගේ බ්‍රා එකක් මහලා හරි ගස්ස ගන්න පුළුවන්. ඒත් එක්කම මේක අපිට ව්‍යාපාරික අවස්ථාවක් විදිහටත් යොදාගෙන බ්‍රා එකක් මහ ගන්න පුළුවන්. මේක සරලම සරල විදිහක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දාන සැනින් ඔබට බලා ගන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා තියාගත්තා නම් bell icon එක ටච් කරපුවාම ඒක විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔබගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් දැන් බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. මේකට අපේ පපුව වටමින්ම විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මගේ මුල් වීඩියෝ බැලුවා නම් පපුව වටමින්ම ගන්න කොහොමද කියලා ඒ වීඩියෝ අධ්‍යයනය කිරීමෙන් ඔබට මින්ම ගන්න හැටි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී පපුව වටමින්ම 34 කෙනෙකුට සුදුසු වෙන විදිහට තමයි මේක හදන්නේ. නමුත් ඕනම මින්මකට මේ විදිහට හදාගත්තාම හරි. මම මෙතන කොටුවක් ඇඳලා තියෙනවා. එතකොට මේ කොටුවේ පොඩි කොටු හතර නෙමෙයි ලොකු කොටුවේ දිග සහ පළල වෙන්නේ තමන්ගේ පපුව වටමින්ම හතරට බෙදලා එන උත්තරයට සමානව තමයි මේ ලොකු කොටුව ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ කොටුව සමාන කොටස් හතරකට වෙන් කරගත්තා. එතකොට අපි මේක බ්‍රා එකේ කිහිලිකට පැත්තට ගන්න මේ පැත්ත, ඉස්සරහට ගන්න මේ පැත්ත. මේ පැත්ත මෙතනින් මේ දෙපැත්තට අඟල ගානේ ලකුණු කරන්න. මේ දෙපැත්තට බලන්න මේ රේඛාව දෙපැත්තට අඟල් එක ගානේ ලකුණු කරලා මෙන්න මෙතනට හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. බලන්න කර්ව් ලක් තියෙන එක පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් මෙහෙම මෙන්න මේ විදිහට හැඩ කරගන්න පුළුවන්. පුළ තියලා හැඩ කරනවට වැඩිය මෙහෙම නිදහස් රේඛා දෙකක් අඳින්න. බලන්න ඊට පස්සේ මෙන්න මේ රේඛාවෙන් නම් පහලට අඟලක් හෝ එකයි කාලා ලකුණු කරන. අඟලක් අපි ලකුණු කරත් ප්‍රශ්නයක් නෑ. අඟලයි ලකුණු කරලා අපි මෙන්න මේ විදිහට රේඛාවක් අඳිනවා. ඊට පස්සේ මේ පැත්තට ලකුණු කරන්න අඟලක්, මේ පැත්තට ලකුණු කරන්න අඟල් එකහමාරක්. මේ පැත්තට සමාවෙන්න, මේ පැත්තට අඟල් එකහමාරක්, මේ පැත්තට අඟල. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් මේක මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. දැන් ඔබට මේක හැඩේ ගන්න බැරි නම් කර්ව් රූල් නැත්නම් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රේඛාවක් අඳින්න. මේ රේඛාවේ මැද්ද ලකුණු කරලා මෙතනින් සෙන්ටිමීටරයක් වගේ මෙහෙට ලකුණු කරලා සෙන්ටිමීටරයක් හෝ අඟල් භාගයක් කියමු අපි. අඟල් භාගයක් මෙහෙට ලකුණු කරලා අතුරු පැත්තට ලකුණු කරලා මේක මේ විදිහට කඩඉරි වලින් ඇඳ ගන්න පුළුවන්. අන්න ඔය ආකාරයට. එතකොට මේක කිහිලිකට පැත්තර තමයි යන්නේ. ඊළඟට කරන්න ඕනේ අපි අඟලක් මෙහාට ලකුණු කරපු තැන ඉඳන් මේක මෙන්න මෙහෙම හැඩයට මෙතනට යා කරනවා. මෙතන ඊට පස්සේ මෙතන ඉඳනොත් මෙතනට හැඩ කරනවා. මේකත් රූල තියලා කරන්න එපා. ඔබට පුළුවන් නිදහසේ අත හසුරවලා මේක ඇඳගන්න. ගොඩාක් ගොඩාක් වක්‍රය ගන්න එපා. මෙන්න මේ. ඊට පස්සේ මේ රේඛාව ඉදන් පහලට අඟලක් හෝ එකයි කාලක් ලකුණු කරන්න. අඟලකුත් ප්‍රමාණවත් මම ලකුණු කරේ අඟල. මෙතන. ඊට පස්සේ අඟල ලකුණු කරපු තැන ඉඳන් මෙන්න මෙතනට අපි රේඛාවක් ඇඳලා ඒකත් පොඩ්ඩක් වක්‍ර වෙන විදිහට ඇඳගමු.
Balanna ita passe mena me vidiyata tama me kotas thuna tiyenne meke
මෙන්න මේ කොටස අපි අලව ගන්න ඕනේ මෙන්න මේ විදිහට. බලන්න මේ කොටස අලව ගත්තා ඒත් එක්කම ඔබට මතක ඇති මෙතන ඩාට් කොටසක් තිබ්බා ඒකත් මේ විදිහට අලව ගන්න මෙතන ඩාට් කොටසත් අලවලා තියෙනවා. එතකොට මේකේ මම අංක දාලා තියෙනවා 1 2 3 මේ කොටසට 4. මේක ඊට පස්සේ F කියලා දාන්න ෆ්‍රන්ට් එක කියන එක අදහස් කරේ F කියන එකෙන්. දැන් මෙතන මෙහෙම රවුම් කරගන්න ඕනේ. මේ ටික කපලා ඉවත් කරගන්න. මෙතනත් ඔබට පේනවා මෙතනත් හැඩයක් තියෙනවා මේකත් මේ ටික මෙහෙම ලස්සනට හැඩ කරලා හරි ගස්ස ගන්න ඕනේ. මේවා අඩු කරේ නැත්නම් මේ කප් එක ගොටු ගහලා වගේ හිටිනවා අපි මහනකොට. එතකොට මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ එකකටවත් මැහුම් වාසි නැතුව තමයි තියෙන්නේ. දැන් අපි රෙදි කොටස් කපා ගන්නකොට මේ කොටස් හතරෙන්ම මැහුම් වාසි අඟල් කාලා ගන්න තියන්නේ. අපි සාමාන්‍යයෙන් බ්‍රෑහ් එකට අඟල් කාලායි තියන්නේ. කාලා ගානේ තියලා මේකෙන් කොටස් දෙකයි මෙතනින් කොටස් දෙකයි තුන්වෙනි කොටසෙන් කොටස් දෙකයි හතරවෙනි කොටසෙන් කොටස් දෙකයි. ඉතින් මේ විදිහට තියෙන ගොඩක්ම සරලයි. ඉතින් මේක අපි ඊළඟට මහන විදිහ බලමු.